උදෑසනක් දවසින් දවස මොහොතින් මොහොත ඔබ ඔබේ ජීවිතයේ සුන්දරම හීනයට ළඟා වෙනවා ඒ හීනයට අත්වලක් සපයන්න අදත් අපි වෙනදා වගේම හරියටම උදේ 9 වෙනකොට ඔබ හොයාගෙන ආවා මං ආදරයෙන් ආරාධනා කරනවා මේ පුරා පැයම අපිත් එක්ක බොහොම ආදරෙන් එකතු වෙලා ඉන්න කියලා එහෙනම් අද දවසේ වැඩසටහන් පෙළ ගැස්මත් සමගම අපි ආරම්භ කරමු මේ විවාහය සඳහා මූ ටෙලිවිෂන් සංගරාව විවාහ මේ විශ්වයේ තරු කැට තරම් මං ආදරේ මගේ රත්තරන් මගේ හිත සින්නක් කර ඔබ අරන් හින හින්න හැමදාම රත්තරන් පන්න මාගේ सरे सरना हम वारे नुब मायो ඔබ හොඳින් හඳුන්වන මෝස්ත්‍ර නිරූපණ ශිල්පියෙක් වන හර්ෂ පහුගිය දවසකදී විවාහ වුණා. ඔහුගේ අතගත්තේ netmi. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ මංගල උත්සවයේ මනාලියව ලස්සන මනාලියක් ලෙස හැඩ කරේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි චම්පි සිරිවර්ධන මහත්මිය. ඒ වගේම හර්ෂගේ මුල් ඇඳුම් සැපෙව්වේ අභිෂේක මණ්ඩපේ. ඒ වගේම තමයි හර්ෂගේ ෆුල් සූට් සැපෙව්වේ විල්ස් ඩිසයින් ආයතනයේ. සිරිමාන්න මේ ඉන්නේ වයිෆ් නෙත්මි ක්‍රම්බාහු අපේ වෙඩින් එක තිබ්බේ ජූනි 2 වෙනිදා. හැතරම අපේ වෙඩින් එක අපි ප්ලෑන් කරේ මාස එකමාරකදී. මගේ වයිෆ් බුඩිස් මම කැතලික්. ඉතින් අපේ ආගම් දෙකටම අනුව වෙඩින් එකේ සියලු වැඩ කටයුතු කරන්න අපි ප්ලෑන් කරා. පළවෙනි දවස අපි පල්ලියේ චාරිත්‍ර වලට මුල් තැනක් දීලා පල්ලි චාරිත්‍ර කරා. ඉතින් මම ඇඳේ ෆ්‍රොක් එකක්. මොකද අපේ උත්සවයේ පැවැත්ුණේ දේවස්ථානයක. මම බියුටිෂන් එක්ක කතා කරලා මගේ දිලුම් අපි තීරණය කරා ෆ්‍රොක් එකකට යන්න ඕනේ කියලා. ඉතින් හෙයා ස්ටයිල් එක පවා යා තීරණය කරා වෙස්ටර්න් පැත්‍ර නැඹුරු වුණ හෙයා ස්ටයිල් එකක් කරොත් හොඳයි කියලා. එදා දවසේදී අපි චර්ච් ෆන්ක්ෂන් එකක් නිසා ඒක ෆුලි වෙස්ටර්න් විදියට තමයි අපිට අවශ්‍ය උනේ ගන්න. ඒදි මගේ කිට් එක පවා වුණේ ටක්සිඩෝ කිට් එකක්. අපි චර්ච් ඩෙකොරේෂන්ස් වලටත් ලොකු අවධානයක් යොමු කරා. එතනදී මල් වලින් සහ චර්ච් එකේ තියෙන විශාලත්වයත් එක්ක අපිට ඕනේ කරා ලස්සන නිර්මාණයක් එතනදී එන අයට පෙන්වන්න චර්ච් එකේ තියෙන විශාලත්වය ටිකක් වැඩිපුර පේන විදිහේ අලංකරණ කටයුතු වලට යන්න. ඉතින් එතන ඉන්දිකයි අතට ගොඩක් උදව් කරා. ඊළඟ දවසුනේ අපේ පෝරුව සෙරමනියක මොකද මගේ වයිෆ් බුඩිස් ඉතින් එයාගේ ආගමට අනුව බෞද්ධ විදියට ඒ කැන්ඩියන් ඇඳලා ඒ විදියට පෝරුවේ ෆන්ක්ෂන් එක ගන්න අපිට වුණා වුණා අපි ඒක කරේ ගංගාරාමේදී එහිදී අපිට ලොකු ගෲප් එකක් හිටියා මගේ බෙස් මල්ලා 3 දෙනෙක් බේජ් බෝයිස්ලා දෙන්නෙක් ඒ වගේම රයිට්ස් මෙන්ලා 3 දෙනෙක් සහ ෆ්ලවර් ගර්ල්ස්ලා දෙන්නෙක් පෝරුවේ සෙරමනිය ඉස්සෙල්ලා මාව මනමාලියක් ඉදිරි හැඳගැන්නේ චම්පි සිරිවර්ධන එතනදී අපි විශේෂ අවධානයක් යොමු කරා මම මොන විදිහ ඇඳුමක් තනින්නේ ඒ කියන්නේ ඊකි මොන වගේ ඩිසයින්ස් දෙන්න ඕනේ සහ මගේ හෙයා ස්ටයිල් එක මට ගැළපෙන විදිහ ආභරණ මොනවාද ඒ හැම දෙයක්ම චම්පියක ගොඩක් විශේෂත්වයකින් කරපු දෙයක් ඉතින් ඇත්තට මේක සාර්ථකව ලස්සනට තිබ්බයි ඇඳුම් හැම දෙයක්ම හැමෝම කිව්ව එක මට ගැළපෙන විදිහට උඩට මනමාලෙක් ඉදිර මාව චම්පියක් හැඩ ගන්නලා තිබුණා කියලා. එතන බ්‍රයිස් මේට්ලා අපි තෝරගත්තේ පන්සලක තිබ්බ විවාහ මංගල උත්සවයක් හින්දා ලා වර්ණයන් ලා දම්පාට තමයි මම බ්‍රයිස් මේට්ලට යූස් කරේ. ඔසරි වල තිබ්බේ ලා වර්ණයන් හයිලයිට් කරලා පෙන්නන්න අපි තද වර්ණයෙන් මොකෙස් යූස් කරා. ඉතින් ඒක ගොඩක් සාර්ථක වුණා කියලා තමයි ඡායාරූප ශිල්පියා පවා අපිට කිව්වේ. වෙඩින් ෆන්ක්ෂන් එක කැන්ඩියන් එක ෆන්ක්ෂන් එක ලස්සන වෙන්න චම්පියක් ගොඩක් උදව් කරා එතනදී අපිට.
ක්ෂ නිරූපණ ශිල්පියෙක් ආශකේ වෙඩින්නකේදී මනාලියව හැඩ ගන්නවන්න උඩරට මනාලියක් විදියට බාර වුණේ මට. ඊටමත්න සතුටින් ආශකේ මේ හැම දෙයක්ම කරලා දෙන්න මම බාර ගත්තේ. ඇයට අවශ්‍ය වුණේ උඩරට මනාලියක් විදියට හැඩ වෙන්න. ඒ සඳහා ඇඳුම් නිර්මාණයන් මේ වගේ මාබරණ මේ හැම දෙයක්ම අපි කලින් කතා කරගත්තා. මම හිතනවා ඇය මට වෙඩින්න එක දවසේ ගොඩාක් ලස්සන උඩරට මනාලියක් විදියට හැඩ ගන්න පුළුවන් වුණා. ඒ සඳහා අපි පාවිච්චි කරා රෝසස් පොකේ එකක්. ඒ වගේම හෙඩ්ඩ්‍රස් සඳහා ටියුලිප් ස්ටාර් ෆ්ලවර්ස් වගේ මල්. ඉතින් ඇත්තටම ඇඳුම් නිර්මාණයත් ඉතාමත්ම ගොඩාක් ලස්සනට තිබිච්ච නිසා මම හිතනවා මේ කප් එක මේ හැම දෙයක්ම තුලින් හර්ෂගේ වෙඩින් එකේ මනාලිය ඉතාමත්ම සුන්දර කෙනෙක් කරලා දෙන්න මට හැකියාව ලැබුණා. මගේ ඇඳුම් නිර්මාණය කරේ කියන්නේ මුල් ඇඳුම නිර්මාණය කරේ රුවන් අයියා අභිෂේක මණ්ඩප. ඒදී මගේ ෆීල්ඩ් එකේ යාළුවෝ තුන්දෙනෙක් මොඩල්ස්ලා තුන්දෙනෙක් අනුජ් මදුර සහ සමීරත් හිටියා මගේ බේස්මල්ලා විදියට. රුවන් අයියා අපිට මට අවශ්‍ය විදියට අභිෂේක මණ්ඩප තුලින් වෙනස් විදියෙ මුල් ඇඳුමක් තමයි නිර්මාණය කරලා දුන්නේ. ඇත්තට මේක අලුත්ම නිර්මාණයක් අභිෂේක මණ්ඩප. ඉතින් ඒතන ස්තුතිවන්තෙන් රුවන් අයියාට. හර්ෂගේ නිත්මිගෙත් විවාහ උත්සවේ හරි අපූර්ව විවාහ උත්සවයක්. ඒකට හේතුව තමයි හර්ෂ මං හිතන්නේ අභිෂේක මණ්ඩපේ මාත් එක්ක කතා කරලා තියෙන ඉතාමත් කීප වතාවක් විතරයි හර්ෂ මට හම්බ වෙලා තියෙන්නේ. හර්ෂ මොඩල් කෙනෙක් හැටියට ඇත්තටම අභිෂේක මණ්ඩපේ මීට ඉස්සෙල්ලා මගේ ඇඳුමක් ඇඳලා තිබුණේ නැහැ. මොකද හර්ෂ ගොඩක් වෙලාවට මොඩල් කරලා තිබුණේ වෙස්ටර්න් ඇඳුම් වලට තමයි හර්ෂ මොඩල් කරලා තිබුණේ. මගේ දරි වෙඩින් එකට මාස එකමාරක් විතර තියලා තමයි හර්ෂ මංගාවට ආවේ. රුවන් අයියේ මෙන්න මේ වගේ වැඩක් තියෙනවා. මේ මගේ වෙඩින් එක ඉස්සරහට තියෙනවා. මම මුල් ඇඳුම් අඳින්න තමයි හිතාගෙන ඉන්නේ. වාට පුළුවන් ද මේ ටික කරලා දෙන්න කියලා. හර්ෂගේ ඇඳුම නිර්මාණ කිරීමේදීත් මට උමනා වෙලා තිබුණා අලුත් විදියට මේ ඇඳුම සියලු දෙනාම නිර්මාණය කරන්න ඕනේ කියලා. මොකද හර්ෂ විතරක් නෙමෙයි මේකේ හිටියේ බේස්මන්ස්ලත් අපි හැමෝම දන්න ප්‍රසිද්ධ චරිත නැත්තම් අපි රංගන ශිල්පීන් තමයි මෙහි දෙවන මනමාලයන් හැටියටත් සිටියේ. ඇත්තටම නෙත්මි අරන් ආවි ඉතාමත් ලස්සන ඔසරියක්. මං ඒ ඔසරියට ඇත්තටම කැමති වුණා. මොකද මට ඕන වෙලා තිබුණා වෙනස් විදිය ඇඳුමක් නිර්මාණය කරන්න ඕනේ කියලා. ඉතින් මං හර්ෂට ලස්සන කට්වර්ක් ජැකට් එකක් නිර්මාණය කරා. අපි හැමදාම දකින කට්වර්ක් ජැකට් එකට වඩා හර්ෂගේ හයිට් එක හොඳට පේන විදියට ඉතාමත් ලස්සනට පිරිපුන් බව තියෙන විදියේ ජැකට් එකක් මම නිර්මාණය කරා. ගොඩක් වෙලාවට මේකේ ස්ටෝන් වර්ක් එකක් තමයි තිබුණේ. ඉතාමත් වටිනා අමුද්‍රව්‍ය යොදලා ඉතාමත් ලස්සනට මං හර්ෂගේ ජැකට් එක නිර්මාණය කළා. මේක මෙරුන් කියන වර්ණයේ ජැකට් එකක් වුණාට ඩාර්ක් මෙරුන් එකක් තමයි මම මේ යූස් කරලා තියෙන වෙල්වට් එක. ඉතින් මේ වෙල්වට් එකත් අලුත්ම විදියේ වෙල්වට් එකක් නැත්නම් ක්වොලිටි එකෙන් වැඩි වෙල්වට් එකක් තමයි මම මේ හර්ෂගේ ජැකට් එකට යොදාගෙන තියෙන්නේ. මාසයක් විතර පුරාවට මේ ජැකට් එක ඩිසයින් කරා. මම හිතන්නේ මේ ජැකට් එකට ඉතාමත් වැඩි කාලයක් ගියා අපිට මේ ජැකට් එක නිර්මාණය කරලා ඉවර කරන්න. හර්ෂ විතරක් නෙමෙයි මේ මනමාලයේ ප්‍රධාන වෙන්නේ, මේ වෙඩින් එකේ ප්‍රධාන වෙන්නේ. දෙවන මනමාලයොත් මම හිතන්නේ මට අභියෝගයක් වෙලා තිබුණා. මොකද මම මීට ඉස්සෙල්ලා මංගාව තියෙන ගොඩක් වර්ණ මම මේ දෙවෙනි මනමාලයට අන්දලා තිබුණා. ඒකත් එක්ක මට ඕන වෙලා තිබුණා මේ මොඩල්ස්ලා සියලු දෙනාටම මං ඉතාමත් ලස්සන ඇෂ් කලර් ජැකට්ස් වගේක් නිර්මාණය කළා. මං හිතන්නේ ඉතාමත් ලස්සන වර්ණයක්. අභිෂේක මණ්ඩපයේ මට හැකියාව ලැබුණා හර්ෂගේ වෙඩින් එකේ හර්ෂගේ ඇඳුම් ටික නිර්මාණය කිරීමේදී ඉතාමත්ම ලස්සන අලුත්ම ලීලාසිතාවක නැත්තම් අලුත්ම ක්‍රමවේදයකට මේ ඇඳුම් ටික නිර්මාණය කරන්න. කෙනෙකුට පුළුවන් කල් වේල ඇතුව මේ දේ කතා කරලා තමන්ගේ ළඟම තියෙන ශාකාවකට යන්න. අපි ඒක නිසා තමයි අපගේ අලුත්ම ශාකාවක් මහනුවර අලුත් පාරේ නැත්තම් උසාවිය පාරේ අපේ අලුත්ම ශාකාවක් පිහිටලා තිබෙනවා. නුවර ප්‍රදේශයේ ඉන්න ජනතාවට එතනට යන්න පුළුවන්. ඒ වගේම ගාල්ල නගරයේ අපේ ශාකාවක් තියෙනවා. ඒ වගේම දෙහිවල ශාකාවක් තියෙනවා. ගම්පහ මිරිස්වත්ත ශාකාවක් තියෙනවා. මීගමුව තියෙනවා. ඒ වගේම අපගේ ප්‍රධාන ශාකාව හයි ලෙවල් පාරේ මහරගම පිහිටා තිබෙනවා. මේ ඕනෑම තැනකට ඇවිල්ලා අභිෂේක මණ්ඩපේ මොන වගේ සේවාවන් තියෙන මුල් ඇඳුම් වලට අමතරව මොන වගේ සේවාවන් තියෙන්නේ අපේ රටේ අනන්‍යතාවය නැත්නම් අපේ රටේ දේ අපේ රටේ සංස්කෘතියට ගැළපෙන විදිහට තමන්ගේ විවාහ උත්සවය කොහොමද සැලසුම් කරගන්නේ කියන එක ගැන කතා කරගන්න අභිෂේක මණ්ඩපයට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට පෞද්ගලිකව කතා කරන්න පුළුවන්. මගේ පෞද්ගලික දුරකථන අංකය 0716831986 0716831986 එහෙම නැත්නම් අපේ පොදු දුරකථන අංකය 0111434333 0111434333. ඉතින් මේ අංක වලට
කතා කරන්න පුළුවන් නැත්නම් අපේ Facebook page එකක් තියෙනවා අභිෂේක මණ්ඩපය කියලා මේ Facebook page එකේ මේ හැම දෙයක්ම අපි upload කරලා තියෙනවා Tamanටත් බලලා like එකක් දාන්න පුළුවන් එහෙම නැත්නම් අපේ website එකක් තියෙනවා www.abhishekamandape.lk කියලා මේ website එකට ගිහිල්ලා බලන්න පුළුවන් ඒ වගේම අපගේ ඉන්නවා ඉතාම දක්ෂ කාර්ය මණ්ඩලයක් මේගොල්ලන්ගේ සේවාව ඕගලන්ට ඕනෑම වෙලාවක ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඒකින්ද නොරදවාම කල් වේල ඇතුව අභිෂේක මණ්ඩපයට ඇවිල්ලා Tamanගේ සීනේ සැබෑ කරගන්න අභිෂේක මණ්ඩපයත් එක්ක කල් වේල ඇතුව කතා කරගන්න